අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගත පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති කුජ ග්‍රහයවත් අඟහරු ග්‍රහය වූ මේෂ ලග්නය. මේෂ ලග්නයේ නියයබන්. ඉතින් මේ උදාවන 2024 වසරේ මැයි මාසේ ඒ කියන්නේ වෙසක් මාසයේ ඔබට කොහොමද මේ මේෂ ලග්න හිමියන්ට කුජ හිමි මේෂ ලග්න හිමියන්ට කොහොමද ආර්ථිකයේ හැසිරීම කොහොමද පෞල් ජීවිතය තුළ කොහොමද සෞඛ්‍යමය තත්ත්වය අධ්‍යාපනික තත්ත්වය අපි කතා බහ කරමු යුග ජීවිතය ගෘහ ජීවිතය තුළ. ඉතින් මුලින්ම අපි කතාන අපි කැමතිනේ මේ ආර්ථිකමය තත්ත්වය රැකිරක්ෂා ව්‍යාපාර තුළ ලැබීම් ගැන ධනය ගැන කතා කරන්න. ඉතින් ඒක මුලින්ම කතා කරන්න අපි සූදානම් වෙද්දි ඉස්සලම් මේ ග්‍රහ පීඨීම ග්‍රහ ගෝචර ගැන කතා කරොත් මේ මේෂ ලග්න හිමියන්ට විශේෂිත වූ සුවිශේෂී වූ දෙයක් වෙනවා. මේ අප්‍රේල් මැයි මාසයේ උදා වෙනවත් එක්කම ඔබගේ ලග්න භාවයේ හිටපු ගුරු ග්‍රහය ඔන්න ඔබගේ දෙවැන්න වූ ධනස්ථානයට යනවා. ඔන්න දෙවැන්නට පැමිණෙනවා. ඉතින් රවි සිකුරු ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉදී කේතු 6 වෙන්නේ තැන්පත් වෙනවා. ඒ වගේම ශනි ඔබගේ 11 වෙනි භාවයේ බුද්ධ කුජ රාහු ඔබගේ 12 වෙනි තැන්පත් වෙලා ඉදී තව මේ මාසයේ උදා වෙන්නේ. ඉතින් මේ මාසයේ උදා වෙන වෙලාවත් එක්ක සලකලා බලද්දී ඔබගේ ආර්ථිකමය හැසිරීම රටාව ගැන මුලින් කතා කරොත් ඔන්න කාලෙකින් මේෂ ලග්න හිමියන්ට
ආර්ථිකමය වචෙන් යම්කිසි ආකාරය ප්‍රබල ස්ථාවරත්වයක් අත්කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක, දීර්ඝ කාලීන කාල පරිච්ඡේදයක ආරම්භය සිද්ධ වෙනවා. එන ආරම්භය කියන්නේ මේ එකනේ, දැන් ඔබගේ ආර්ථිකමය තත්ත්වයන් තුළ වෙනසක් සිද්ධ වෙන, යහපත් වෙනසක් සිද්ධ වෙන ආරම්භය ගන්න මාසය තමයි මෙන්න මේ මාසය කියන දින් කිව්ව සැනින්, ඒ මාසය උදා වුණු සැනින්, කාලය උදා වුණු සැනින් ඒ කියන යහපත් ප්‍රතිපල සියල්ල එකවර අර අපි සරලම වචන කිව්වොත් කඩාපාත් වෙන්නේ නැහැ. නමුත් ඔන්න ආරම්භයක් එක්ක පියවරෙන් පියවර ස්ථාවරත්වයක් ඇති කරගන්න පුළුවන් ආර්ථිකමය ස්ථාවරත්වයක් ඔබේ ජීවිතේ රත් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක ආරම්භය ඔන්න මේ මාසයෙන් උදා වෙනවා. ඉතින් ඒ වගේම මේ ආර්ථිකමය ස්ථාවරත්වයට හේතු වෙද්දි යම්කිසි ආකාරයකින් ටිකක් වැඩි සුවිශේෂී විශාල ධනයක් ඔබට උරුම කරගන්න වාසනාව ළඟා වෙනවා. එහෙනම් මේක මේ මම කියන්නේ මේ මේ මාසය තුළම සිද්ධ වෙනවා කියලා. නමුත් මේ මාසය තුළ ඒට යම්කිසි ආකාරයකින් මූලිකව අඩිතාලම යොදන්න හෝ යම්කිසි ආකාර ඉංගියක් හෝ ඔබට ලැබෙන ස්ථාන මේ ධන වාසනාව කිව්වසෙන් සමහර විතරනේ ෂණික ධන වාසනාව ගැන විතර. මේ කියන්නේ ෂණික ධන වාසනාව කියන්නේ ඔය ලොතරැයියක් කැදේවි නැත්තම් කොයින් හෝ මොකක් හරි තැනකින් ලැබේ. ඒ වගේ දේවලුත් මෙතනට අදාළයි. නමුත් ඊට වඩා කොයි හෝ පැත්තකින් ඔබට ඔබගේ යම්කිසි ආකාරයේ තැම්පත් ධනය ඉහළ නන්වා ගැනීමට නැත්තම් යම්කිසි ආකාරයේ ස්ථාවරත්වයක් අත් කරගන්න අඩිතාලම යන එක සමහර විට ඔය කියපු කාරණා තුළ වෙන්නත් පුළුවන්. නැත්තම් ඔබ කරන රැකියාවල් තුළ යම්කිසි ආකාරයකින් විශේෂ වශයෙන්ම ආදායම් තත්ත්වයන් ඉහළ යෑම බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදය. ඔන්න පඩිය වැඩි වෙනවා කියලා අවම වශයෙන් ඔබට ඒ පණිවිඩය හෝ ලැබෙන මාසයක් වා යම්කිසි ආකාරයකින් වාසනාවන්ත හොඳ පණිවිඩ ලැබෙන මාසයක් තමයි මෙන්න මේ මාසයේ ආරම්භයත් එක්ක විශේෂ වශයෙන් සුවිශේෂී වශයෙන් ඔබට ළඟා වෙන්නේ. මේ අර පහුගිය කාල සීමා තුළ තිබ්බ ආර්ථිකමය අස්ථාවර භාවයට යම් තාක් දුරට අස්වැසිල්ලක් වගේම එයට යම්කිසි ආකාරයකින් යහපත් පැත්තට පෙරලීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අගහිංකම් ඔන්න ටික ටික අඩු වෙන තත්ත්වයක් පෙනුනවා. ඒ වගේම ජීවිතයේ පිළිවෙත අමුතු සැලසුමක් ඔබට ලැබෙන කාලය. ඔබ ඉලක්කයක් වෙන නියම්කසි ආකාර හිතට සැහැල්ලුවකින් ගමනක් එක ඉලක්කයක් යන්න වග බලා ගන්න කාලයක්. හැබැයි හිතට සැහැල්ලුව කිව්වට අර ඉලක්කය තුළ තියෙන ගමනත් එක හිත සැහැල්ලුනාට මේ වෙලාවේ හිත යම්කිසි ආකාරයකින් කාර්යබහුලයි පැටලෙලසකට හේතුව ඒ ඉලක්ක ක්‍රියාත්මක කරගන්න ඔබ තරමක් දුරට උත්සාහවන්ත වෙනවා. ඒ උත්සාහවන්ත වීමත් එක්ක ඔබ කාර්යබහුල වෙන්න වග බලාගෙන පහුගිය කාලසීමාවට සාපේක්ෂව ඔහි හැමදේම අතහැරලා හිටියා වගේ දැන් අතහැරලා ඉන්නේ නැහැ. ඔබ හැකි පමණින් උත්සාහ දරනවා යම්කිසි ආකාරයකින් පොඩි හෝ දෙයක් කරන්න. අගහිංකම් අඩු වෙනවා කියන්නේ එතනදී. මොකද හේතුව අර පහුගිය කාලේ වගේ අතහැරලා ඉන්නේ නැහැ කියලා මම කිව්වේ. ඒක නිසා වෙන්න අර පොඩ පොඩ කොහෙන් හෝ ඕන දැන් මේ දැන් ස්ථාවර ධනත් ධනයක් යම්කිසි ඉතිරියක් කරගන්න පුළුවන් ධනයක් ලැබෙනවා ඉදිරියට ඒ සඳහා ආරම්භය ගන්නවා කියන්නේ මම දැන් මේ මාසය තුල කියන්නේ. දීර්ඝ කාලෙම ගුරු මාරුවදී අපි ටිකක් විශේෂයෙන්ම කතා කරමු. ගුරු මාරුවදී ගොඩක් වාසනාවන්ත ආරංචි ගොඩක් තියෙන එක මේ මාසේ පන්දෙන් පස්සේ ඒක අපි කතා කරමු. නමුත් ඒ ගුරු මාරුව වෙච්ච ගමන්ගේ ප්‍රතිඵල නොලැබුණත් ඔන්න යම්කිසි ආකාරයකින් ඔබ අර පැත්තකට වෙලා නොඉඳ කුමක් හෝ දෙයක් කරලා මේ මාසේ යම්කිසි ආර්ථිකමය තත්ත්වයන් තුළ ස්ථාවරතාවයක් අත් කරගන්න උත්සුක වෙනවා ඔන්න මේෂ ලග්න හිමියනේ. ඒක සුබ ආරංචිය. මොකද මේෂ ලග්න හිමියා කියන්නේ එහෙම ආවට ගියාට අර මොකක් හෝ දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. මොකද ටිකක් පොඩි ආඩම්බරයක් දැච්චකමක් ඔළුවේ තියෙන කෙනෙක්නේ. මේක තරහ ගන්න කවුරුත් අවශ්‍ය නැහැ. අපි ඇත්ත කතා කරන්න එපා. කොහොමද නෑ මට කොහෙන් හරි ලැබෙයි මම මගේ தත්ත්වෙන් ඉන්නවා කියන එක. දැන් මෙතනදී කියන්නේ தත්ත්වේ නැති කරගන්න කියලා. නමුත් ඔබ ආර්ථිකමය ස්ථාවරත්වයේ උදෙසා ඔය සමහර ප්‍රතිපත්ති සමහර අර හිතේ තියෙන දැඩි සිතුවිලි වෙනස් කරගන්නවා මේ මාසේ. ඒක යහපත්. මොකද අර නම්‍යශීලී විය යුතු තැන තමයි ඔබ ගැටලුව කරේ. පහුගිය කාල පුරාවටම ඔබ තුළ නම්‍යශීලීත්වය නොතිබීම තමන් ගැන නෑ මගේ தත්ත්වයට. මොකද தත්ත්වය බාල වෙන්නේ ඔබ කරන කටයුතු තුළ. නමුත් අර ඔබ කොහෙන්ද නිර්මාණය කරගත්ත தත්වයක් නිසාවෙන් ඔය සමහර දැන් ඔබ නොලැබී තිබ්බා. ඔන්න දැන් ඔන්න මේ මාසෙන් පස්සේ කාල පරිච්ඡේදය විශේෂ වශයෙන්ම ඔන්න ඔබට ඒ
උද්දච්චකං ඒ දේවල් පැත්තකින් තියලා නම්මශීලීව ඔබගේ ආර්ථිකමය දියුණුව ගැන හිතන්න හැකියාව පවතිනවා. ඒවගේම රැකියාවන් අහිමිවෙලා හිටිපයි ඔන්න මෙයි මාසේ විශේෂ වශයෙන්ම මෙයි මාසේ 14 වෙනිදාන් පස්සේ උත්සාහ කරන්න ඔන්න ඔබට අලුතින් රැකියාවල් ලැබෙනවා. බය නැතුව ඔබ උත්සාහ කරන්න ඇප්ලයි කරන්න. ගෙදරට ලැඳලා දැන් මේ රැකියාවල් ලැබෙනවා කිව්වට පස්සේ ලැබෙනවනේ කියලා ගෙදරටලා අහක බලන් හිටියකට ගෙදරටලා නිදාන හිටියකට රැකියාවක් නම් හම්බෙන්නේ නැහැ. මොකද හේතුව තමන්ට රැකියාවක් අවශ්‍යයි කියලා මේ ලෝකේ රැකියාව උත්පාදනය කරන අය දන්නේ නැහැ. එහෙනම් ඔබ ඒවට ඉල්ලුම් කරන්න ඕනේ. ටිකක් එහෙම මේ හොයලා බලන්න ඕන හිතවතුන් හරහා ඒ සඳහා يعني අවශ්‍ය කරන ඒ දේවල් ඒව ගැන හොයා බලන්න ඕන. ඒක නිසා ඔන්න උත්සාහ කරොත් ඔන්න මේ මාසේ විශේෂයෙන්ම 14 වෙනිදාන් පස්සේ රැකියා අවස්ථාව දන 14 වෙනිදාන් පස්සේ රැකියා අවස්ථාව උදා වෙනවා කියලා 14 වෙනිදා නෙමෙයි ඒව ගැන හොයන්න පටන් ගන්න ඕනේ, ඇප්ලයි කරන්න ඕනේ. දැන් මුල පළවෙනිදා ඉඳන්ම ඒ සඳහා උත්සුක වෙන්න ඔන 14 වෙනිදා පස්සේ ඒ රැකියාව ගැන ස්ථාවර ආරංචියක් කැම්පස් ආකාරයකින් ලැබේවි. අර මුලින්ම කිව්වා වගේ ඔබ හිතන් ඉන්න තරමට, ඔබ බලාපොරොත්තු වෙන තරමට, ඔබ ඔබගේ තත්ත්වය ගැන හිතා ඉන්න තරමට රැකියාවක් මුලින් ලැබෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් යම්කිසි ආකාරයකින් දෙයක් තුළ හොඳ ආරම්භයක් ගන්න පුළුවන් රැකියාවක් ලැබෙනවා. හැබැයි ශනීනි රැකියාව තුළ ඔබට දියුණුවට යන්නත් පුළුවන්. මේ මාසය තුළ ඔබ එහෙම අත්කරපත් කරගන්න රැකියාව තුළ මේ ඉදිරි කාල සීමාව තුළ විශේෂිත වූ ඉක්මන් දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු තැනට ඉක්මනින් ළඟා විය හැකි. ඒක නිසා දැන් මේ බලාපොරොත්තු රැකියාව නැහැ කියලා ඉන්න එපා. ඔබ ඉන්නෙත් නැහැ. ඒක හොඳට පැහැදිලි. නමුත් සමහරු තව කීප දෙනෙක්ගේ තියෙනවනේ අර එහෙම තත්ත්වය. එහෙම ඉන්න එපා. මොකද හේතුව තමන් බලාපොරොත්තු තත්ත්වෙට ඉක්මනින්ම යන්න පුළුවන්. ඒ තත්ත්වෙට නම් පොඩි ආරම්භයක් ගන්න මේ වෙලාවේ හොඳ රැකියාවක් යම්කිසි ආකාරයෙන් ලැබෙන විදිහට කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඉදිරියේදී ඔය රැකියාවල් කරන් යන මේෂ ලග්න හිමියන්ට රැකියාව තුළ යම්කිසි ආකාරයක එපා වෙලා තිබ්බා පහුගිය කාලසීම රැකියාවල් ඇත්තටම කලකිරීම එක්ක ගිනිච්චේ ඇත්තටම අර හම්බ කරන්න ඕන ජීවත් වෙන්න ඕන හින්දා මේ අර අපිව සරල වචන කිව්ව මේ කරුමෙන් ගෙවනවා කියන මතය උඩ හිටපු මේෂ ලග්න හිමියන්ට ඔන්න රැකියා ස්ථානය තුළ රැකියාව තුළ තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් සෑහෙන දුරට මගහැරෙනවා ඔන්න මේ මැයි මාසය තුළ සහ ඉදිරි කාලය තුළ. ඒක ටිකක් දීර්ඝ කාලීන තත්ත්වයක්. ඉතින් ඒ මග හැරීම තුළ ටිකක් සතුටින් පහුගිය කාලට සාපේක්ෂව සතුටින් කටයුතු කරන තත්ත්වයක් තමන්ගේ වෘත්තීය ජීවිත තුළ තමන්ගේ රැකියාව තුළ පෙන්වන. මොකද අන්න ඇත්තක දෙවිච්ච යමුසියාගේ ගැටලුකාරී තත්ත්වයන් තුළ ඔබ බැහැර වෙනවා. සමහරක් වෙලට ඔබ මේක ඒ කියන්නේ ඔවුන් ඔබත් එක්ක මිතුරු වෙනවා, ඔබට හතුරුකම් කරපුවා මිතුරු වෙනවා කියන කාරණා පමණක් නොවේ. කියන්නේ එහෙමත් විය හැකි. නැත්තම් කුමන හෝ තත්ත්වෙන් ඔබ රැකියා කරන ස්ථානය මාරු වෙන්න හැකියාව පවතිනවා. එතකොට අර කියන පිරිසින් ඔබ ඈත් වෙනවා. නැත්තම් ඒ පිරිස ඔබෙන් ඈත් වෙනවා. නැත්තම් ඔබ ඔබේ පාඩුවේ කටයුතු කරගන්න තරම් ඔබ පරිණත වෙන්න පුළුවන්. ඔය කියන අවස්ථා බන් තුල ඔය ඕනෑම දෙයක් විය හැකි. සමහරට ඒ වගේ මම නොකියපු දෙයක් හෝ වෙලා කෙසේ හෝ රැකියාව තුළ තිබ්බ මානසික පීඩාකාරීත්වය, චිත්ත පීඩාකාරීත්වය වගේම බාධාවන් දුරු වෙන මාසයක් ඔන්න ටික ටික ඔන්න කම්මැලිකම පොඩ්ඩක් අඩු වෙලා පහුගිය කාලේ තරහ වෙන්න බෑ මේ වගේ මේෂ ලග්න හිමියන්ට ගොඩාක්ම තිබ්බේ ඔය කම්මැලිකම කියන එකත් ලොකුවට බලපෑව ආර්ථිකමය පසුබෑමට. ඔන්න ඒ තත්ත්වයත් වෙනස් වෙලා යම්කිසි ආකාරයකින් අර උද්‍යෝගෙන් උත්සාහයෙන් ආසාවේ රැකියාව කරලා ඒ දේ තුළ යම්කිසි ආකාරයකින් ඒ ලැබෙන උත්තේජනත් හේතු කරගෙන ඔන්න රැකියාව තුළ සෑහෙන දුරට යහපත ළඟා කරගන්න රැකියාව පවතිනවා. හැබැයි විශේෂම දෙයක් කියන්න ඕන, මේ මාසය ප්‍රබලාන්තමින් ඔබගේ වැයපස ඉදිරියට යනවා. ඒක නිසා අර තරමත් දුරට අර ආර්ථික මේවිත ලැබීම් වලින් යහපත ඔබට පේන්නේ. හැබැයි ඔබ හරියට බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් ඔබට ලැබිලා තියෙනවා. හොඳ කියන්නේ පහුගිය කාලේ සාපේක්ෂව මේ මාසේ ලැබිලා තියෙනවා. නමුත් ඒ తত্ত্বය නොපෙනෙන්න හේතු වෙන්නේ ඒ වගේම ඊටත් වඩා ඔබේ වැයපස ඉහළ යෑම. මේෂ ලග්න හිමියන් මේ මැයි මාසයේ පමණක් නොවේ, ඉදිරියට වසරක් වගේ කාල සීමාවක් තුළ පුරාවටම ඔබට තියෙන ලොකුම ප්‍රධානතම ගැටලුව ඔබ තුළ තියෙන වැයපස ඉහළ යෑම. අතර මුදලක් එද්දී ඒක වියදම් කරන්න පැති 1000ක් විතර හදා ගන්නවා. අනෝ ඒ තත්ත්වය තුළ මොකද හේතුව? පහුගිය කාල සීමාව තුළ යම් කිසි ආකාරයකින් අතේ මිටේ මුදල් තිබ්බේ නැහැ. පොඩ්ඩක් ආසාවල් ටික පැත්තර කරලා තිබ්බා. ඒව ඔක්කොම තිබ්බනේ. අතර මුදල් ආපු ගාම ඔය පැත්ත කරලා තිබිච්ච ඔක්කොම ටික කරන්න උත්සාහ කරනවා. අන්න එතනදී නම් මේෂ ලග්න මේ බුද්ධිමත් වී යුතුම තත්ත්වයක් තියෙන්නේ. අතිශයම කල්පනාකාරී බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද හේතුව? ලැබෙන එකක් ලැබෙද්දී
අර මගරච්ච 10ම්ම කරන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් ලැබීම ස්ථාවර කරගන්න උත්සාහ කරන්න ඉස්සල්ලාම. ඒක නිසා ඔබේ ඒ හීන ආසාවල් ඒව තව චූට්ටක් පස්සට දාන්න ආර්ථික ස්ථාවරත්වය හදාගෙන උත්සාහ දරන්න ඒ ගමනට යන්න. ඒ නිසා නැත්තම් අර මං කිව්වා වගේ තරමක් දුරට ඔබගේ අර හම්බ කරන දේ ඔබට අර ස්ථාවරත්වයට ළඟා කරගන්න කල්යාවි. නැත්තම් ඉක්මනින් ඒ තත්ත්වය සඳහා යන්න පුළුවන් ඔබ ව්‍යයපස පාලනය කරගත්තොත්. ඒ වගේම මේ කාලේ දැන් ඔන්න උපක්‍රමශීලී වෙන්න ඕන තැන. ඔබට දැන් වියදම් වෙනවනේ. හැබැයි එක පැත්තකින් යම්කිසි ආකාරකින් ආදායම් තත්ත්වලු ලැබෙනවා කියන්නේ. එහෙනම් ඔබ කරන්න ඕනේ ඒ ලැබෙන මුදල් වියදම් වෙන අතේරෙන්නේ නැති යන්න කිය උපක්‍රමයේ තමයි. එක එක දේවල් වලට නිවැරදි දේවල් වලට ආවට ගියට තැන් තැන් වල කියන ඒ පළියට වැඩි පොලියක් දෙනවා කියලා එහෙම නෙමෙයි. යම්කිසි ආකාරයෙන් රටේ නීතිය පිළිගත්ත රටේ රාජ්‍ය පිළිගත්ත යම්කිසි ආයෝජන කරා ආයෝජන කරන්න ඔබ උත්සාහ දරන්න. ඒ දේවල් තුළ ඔබට පුළුවන් අර මේ මැයි මාසයේ නැතත් ඒ මැයි මාසයේ කරන ආයෝජන තුළ තරමක් දුරට ලාභ අපේක්ෂාවන් ඉෂ්ට සිදු කරගන්න. තරමක් දුරට කියන්නේ ඒ දේ තුළ ලාභ අර මැයි මාසය සහ ආසන්න කාසිම තුළ තරමක් දුරට කිව්වට මේක තුළ ඔබ අර ගහපැල කරා වගේ යම්කිසි ආකාරයෙන් දීර්ඝකාලීනව පියවරෙන් පියවර ගහපැල කරපු සැනින් නෑනේ ඒකේ ආද යම්කිසි ආකාරයකින් ඵලදාව කාලයක් යනවා ඔන්න ටික දසක් යද්දි තරමක් දුර ඵලදාව ලැබෙන ඔහොම ගිහින් ගිහින් මහා වෘක්ෂයක් වෙලා ඒකේ උපරිම ඵලදාව දෙන කාල සීම තුන ඊට පස්සේ දිගටම එහෙම ලැබෙන. අනේ වගේ තමයි මේක පියවරෙන් පියවර හෝ අනාගතයේ උදෙසා හොඳ ස්ථාවර ආයෝජනයක් කරලා ඒ ආයෝජන තුළ ඉදිරි කාලයටම ලාභ උපයන්න. ඒ දේ තුළ යම්කිසි ආකාරයකින් ඔබට ආර්ථිකම ස්ථාවරත්වය ඇති වෙන ධනයක් ලැබෙන්න හේතු කාරණා වෙන්න ඕකත් හේතුවක් වෙනවා. අන්න ඒක නිසා ඔන්න බුද්ධිමත් උත්සාහ කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඒ වගේම මේ කාලේ ව්‍යාපාරවලත් අතිශයම යහපත් කාලයක්. ඔන්න ව්‍යාපාර දියුණු කරගෙන ව්‍යාපාර නව ආරම්භුමක් ගන්න දෙවි ව්‍යාපාරය වෙනස් විදිහට වෙනස් කරලා යම්කිසි ආකාරයෙන් සාර්ථකත්වයක් ගන්න හැකියාව පවතිනවා. ඒ දේ හොඳට හිතරම තියාගන්න ව්‍යාපාර කටයුතු කරන අය අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අතිශයම මෙහපත් ව්‍යාපාරයට යොමු වෙන්න. ඔන්න මේෂ ලග්න හිමියන් තවත් කියනවා ඔබ රැකියාවක් කරන කෙනෙක් වුණත් අතිරේක සුළු හෝ ව්‍යාපාරයක් කරනවා නම් ඔබට ඒ දේ තුළ යම්කිසි ආකාරයක හොඳ සාර්ථකත්වයක් කරගන්න හැකියාව ලැබෙනවා. වගේම එය ඉතාමත්ම ප්‍රබල තත්වයක් කාලයත් එක්ක හැදෙනවා. ඒ නිසා ඔබ රැකියාවක් කළත් හැම මේෂ ලග්නෙම උත්සාහ කරන්න සුළුවෙන් හෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මොකද ඒ අනාගතයේ අතිශයින් ස්ථාවරත්වයක් ළඟා කර දේවි. ගෘහ ජීවිතය ගැන කතා කරොත් ගෘහ ජීවිතය තුළ නම් පොඩි පොඩි ගැටුකාරී තත්ත්වයන් තියෙනවා. හැබැයි ලොකුවට බරපතල තත්ත්වයන් නම් පෙන්නුම් කරන්නේ මේ මාසයේ පුරාවට ඉදිරි කාලයටත්. පවුලේ යම්කිසි ආකාරයක කටයුතු වලට ඔබ නිකන් අර පහුගිය කාලට වඩා තරමක් දුරට ටිකක් මේ පොඩි ගැම්මෙන් කඩිස්සරව කටයුතු කරන්න පෙළඹෙන කාලය. දැන් පහුගිය කාලේ පැත්තකට වෙලා හිටින හිතේ තිබ්බ පවුල වෙනුවෙන් ඉදිරියට යන්න පවුලට යමක් කරන්න පවුලේ අය වෙනුවෙන් වැඩ කරනවා කියලා. නමුත් ඒව කරගන්න අපහසු වුණා ඔබ යම් කිසි ආකාරයෙන්. දැන් අර ඔබ තුල මම කිව්වනේ මුලින්ම කිව්වනේ පොඩි ගැම්මක් ඇවිල්ලා කියලා. ඒ ගැම්මෙන් කටයුතු කරද්දී පවුලේ කටයුතු වලටත් අර හිතේ තිබ්බට මුකුත් නොකර හිටියා පහුගිය කාලේ දැන් එහෙම ඉන්නේ හිතට අරගෙන කරන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම යම්කිසි ආකාරයකින් අගහිංකම් අඩු වෙනවා. ඒක මුලිනුත් කිව්වා අගහිංකම් අඩු වීම තුළ යම්කිසි ආකාරයෙන් පවුල තුළ වෙනදට වඩා පොඩි සතුටක් ඇති වෙන මාසයක්. වගේම පවුලයත් සමග එකමුතුකම වර්ධනය වෙනවා. ඒ වගේම දරුවෝ එක කාලෙකින් අර එකට වැඩ කරන්න බැරුවගේ මේෂ ලග්න හිමිටිය නම් ඔන්න ඔබට දරුවෝ ඉන්නවනේ. ඔන්න දරුවොත් එක්ක ටිකක් වැඩිපුර කට කාලය ගෙවන්න ඔවුන් සමග ටිකක් විනෝද වෙන්න අන්න ඔබ වකින් යුතුකම් ඒ සම්බන්ධයෙන් හොඳට ඉෂ්ට සිද්ධ කරගන්න දරුවෝ සම්බන්ධ කාරණා තුළ පෙළඹෙනවා. චුට්ටක් අර වගකීම් වලින් බැහැර වෙලා හිටිය අන්න පවුල්ලේ අය තුළත් මේ යම්කිසි මතයක් ගොඩ නැගලද ඔබ යුතුකම් වගකීම් මෙතරම්ම ගණන් ගන්න ඒ දේවල් මගහැරලා ඉන්න උත්සාහ කරනවා කියලා. ඔන්න ඒ තත්ත්වය මුළු මනින්ම වෙනස් කරගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ප්‍රේම සම්බන්ධතා ඇති වෙන කාල පරිච්ඡේදය ප්‍රේම සම්බන්ධතා තුළ කියන්නේ මෙහෙමයි. ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා කියන එක තුළම තියෙන්නේ යම්කිසි සමහර කාල සම්බන්ධතා කීපයක් පවා ඇති වෙන ඉඩකට පතන. ඒ නිසා බුද්ධිමත්ත කරද්දී ඔන්න ඔය තත්ත්වයන් තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අර කිව්ව හම්බ වෙන දේ අනවශ්‍ය දේ වියදම් කරනවා කියන්නේ ඔන්න ගොඩක් ඔය කීපයක් ප්‍රේම සම්බන්ධතා පවත්වන ඉතින් වියදන්නේ අධික නඩත්තුනේ. අන්න ඒ වගේ තමයි. දැන් පෞල් ජීවිතයක් ගත කරන කෙනෙකුට වුණත් පෞල් ජීවිතවල වියෙහි දැන් පවා යනවත් එක්කම තව පැත්තකින් ප්‍රේම සම්බන්ධතා ඇති වුණොත් එතකොට මොකද වෙන්නේ? ඒව අන්න ඒ තත්ත්වයන්නේ. ඒව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. අර ප්‍රේම සම්බන්ධතා තිබ්බා කියලා පවුල් ජීවිතය තුළ මේ කාල සීමා තුළ ගැටලු මතුවෙන්නේ නැහැ. මේ මාසය තුළ
ඒතරම් ගැටලුවන හැබැයි ඒක ඉදිරියේදී ගැටලුවක් වෙන ඉඩකට පවතන නිසා අන්තිමට පාඩුත් සිද්ධ වෙනවනේ. ඒක නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙලා යන්න බැඳීම් ඇති කර ගැනීම තුළ මේ රාගාධික සිතුවිලි ටිකක් හිතේ තියෙන නිසා වැඩි වෙන නිසා තරමක් දුරට ඔබ ටිකක් ප්‍රවේශම් විය යුතුම කාල පරිච්ඡේදයක් ඒ බැඳීම් කියන කාරණා තුළ. මොකද හොඳ යහපත් කාලයක් ඇති ඒ වගේ දේවල් තුළ ඒවට බාධා ඇති කරගන්න යන්න එපා. විවාහයෙන් බලාපොරොත්තු හිට පෙර හොඳ විවාහ යෝග ඇතේනවා. ඒ වගේම මේ කාලේ විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියනම් ඔබට වෙන විදේශගත වීමේ හැකියාව, විශේෂයෙන්ම විවාහ වෙලා විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියනම්, එහෙම නැත්නම් කෙසේ හෝ මාර්ග අධ්‍යාපන කටයුත්තක උදෙසා හෝ රැකියාවක උදෙසා ඔන්න විදේශගත වීමේ හීනය සැබෑ කරගන්න ඔබට හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම කතා කරත් අධ්‍යාපනය ගැන, අධ්‍යාපනයේ වශයෙන් තරමක් දුරට යහපත් තත්ත්වයක් පෙන්වුම් කරත් අර තරමක් දුරට මේ කාල පරිච්ඡේදය තුළ අධ්‍යාපනයට ඔබට උනන්දු උත්සාහය නම් චුට්ටක් අඩුයි. හැබැයි මේක මේ කෙටි කාලෙන් තමයි. මොකද ඉදිරිය අතිශයින් යහපත් අධ්‍යාපනයට මොකද මේ කාලේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, ඔබට ප්‍රායෝගික දැනුම වර්ධනය වෙන කාල පරිච්ඡේදයක් වගේම මතක ශක්තිය දිනුන කාල පරිච්ඡේදය. ඒ නිසා අර මේ කාල සීමා තියෙන උත්සාහය උනන්දුව සහ ඒකට තියෙන කැමැත්ත අඩුකම හැර අධ්‍යාපන වශයෙන් ඔබ උත්සාහ දැරුවොත් ඔන්න ඔබට හොඳ දැනුමක් ලබා ගන්න, මතකය තුළ යම්කිසි ආකාරයක හොඳ මතක ශක්තියක් තුළ ඒ දැනුම වැඩි වර්ධනය කරගන්න ඔබේ හිතේ තබා ගන්න හැකියාව කැපී පෙනෙන අන්දමින් පෙන්වුම් කරනවා. ඒ නිසා හැබැයි ඉදිරියේ උදෙසා අධ්‍යාපනික වශයෙන් යම්කිසි තත්ත්වයක් තුළ ඉදිරියට යන අලුත් දේවල් ඉගෙන ගන්න නම් මේ මාසය තුළ පෙළඹෙනවා. ඒ වගේම ඔබ තුළ තියෙන බාහිර දක්ෂතා යම්කිසි විශේෂයෙන්ම ඔය කලා කුසලතා තුළ ක්‍රීඩා තුළ ඒවා දියුණු වෙනවා. හැබැයි ඒ පැත්තට යොමු වීමම තමයි මේ කාල සීමා තුළ අධ්‍යාපනය තියෙන බා ටිකක් යම්කිසි ආකාරයක තියෙන අර ඔබට තියෙන උත්සාහය උනන්දු වගේ මේකට තිය අවධානය යොමු කරන්න අපහසු වෙන්නේ. ඒ හැබැයි ඒ දේ නිවැරදි ලෙස ඔබ යම්කිසි ආකාරයෙන් බැලන්ස් කරගත්තොත්, සමබර කරගත්තොත් ඉදිරි අධ්‍යාපනික වශයෙන් කැපිපෙන සාර්ථකත්වයන් අත්වන කාලසීම ඔබ ඔබට මතක ඇති. මම සිංහල අවුරුදු පලාපලෙත් කිව්වා මේ වසර තුළ අධ්‍යාපන වශයෙන් ටිකක් ලොකු ඉහළ යෑමක් තියෙන උසස් අධ්‍යාපන බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන කටයුතු යන්න, අධ්‍යාපනික වශයෙන් විදේශගත වෙන බලාපොරොත්තු වෙන ශිෂ්‍යත්වය තුළ ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා කියලා. ඒක නිසා ඔබ උත්සාහ කරන් මේ මාසය තුළ පමණක් තියෙන අධ්‍යාපන යම්කිසි ආකාර බැහැර වෙන උත්සාහය උනන්දු අඩු වීම ටිකක් ඔබ හිතින් හදාගන්න. මොකද හේතුව මේක ඉක්මනින් සමබර කරගත්තොත් ඉක්මනින් අර මං කියපු ඉලක්කයට ඔබ ළඟා විය හැකියාවක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන නම් කල්පනාකාරී වී උතුම තත්ත්වයක් තියෙනවා. පොඩ්ඩක් ඔබට තියෙන රෝග පීඩා හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් නම් මේ මාසය තුළ විශේෂ වශයෙන්ම පෙන්වුම් කරනවා. ඒ වගේම අර ඔබ බලාපොරොත්තු වන තරම් ඔය අසනීපවල බෙහෙත් ගත්තට ඒ ඖෂධ ප්‍රත්‍යක්ෂ වෙන බවක් නම් දීර්ඝකාලීන වශයෙන් චුට්ටක් පෙන්වුම් කරනවා. ඒ නිසා මේ වෙලාවේ ටිකක් ඔබගේ සෞඛ්‍ය ශරීර සෞඛ්‍ය අසනීප නොවී ඉඳ වග බලා ගන්න තරමට යහපත්. මොකද අසනීප වුණොත් ටිකක් ඒක දීර්ඝකාලීන පැවැත්මක් ඇති කරන නිසාවෙ පුළුවන් තරම් කනබොන දේ ගැන ප්‍රවේශම් වෙන්න, ආහාර පාන ගද්දී සමබරව ගන්න උත්සාහ කරන්න, ශරීරය තුළට ව්‍යායාම කරන්න, ඒ හැමදේම ශරීර සෞඛ්‍යන ටික සැලකිලිමත් වෙලා ටිකක් ඔන්න රුධිර පරීක්ෂණයක් කරලා ඔය ශරීරයට අඩුපාඩු තියෙන මොනවාද ඒ දේවල් සකසා ගන්න, ආහාර රටාව තුළම ඖෂධ නොගෙන සකසා ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තියෙනවනේ. අන්න ඒ කාල පරිච්ඡේදය තුළ ඒ දේවල් කරගන්න උත්සාහ කරන්න. අන්න මොකද හේතුව නිරෝගීකම මේ වෙලාවේ ගොඩක් වැදගත්. ඔබ කල්පනාකාරී විය යුතුම තැන තමයි සෞඛ්‍ය. මොකද ඉදිරියට යහපත් කාලයක් ඇද්දි ඉදිරි වසරම හොඳ යහපත් තත්ත්වයක් පෙන්වුම් කරද්දි මේෂ ලග්න හිමියන්ට ඇත්ත වශයෙන්ම දැන් ඒ රාෂ්ට්‍රකයක් ළඟා වෙනවා. විශේෂයෙන් 2025 ඒ රාෂ්ට්‍රකයට බිය යුතු නැහැ. ඒ රාෂ්ට්‍රකයට මුහුණ දෙන හැටි අපි කතා කරනවා. ඒ රාෂ්ට්‍රක දෙන යහපත් ප්‍රතිඵල නම් යහපත් කරගෙන නැති කරගන්න හැටි කතා වෙනවා. නමුත් දැන් ලබන වසර 2025 මාර්තු මාසෙන් පස්සේ ඔබට අවුරුදු හතමාරක ලග්නේ රාෂ්ට්‍රකයක් ලැබෙනවා. අපි ඒක දැනගත යුතු දෙයන්නේ. අන්න ඒකට හොඳට මූණ දෙන්න නම් මෙන්න මේ වසර තුර මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ලොකු පිම්මක් පයින්න ඕන. අන්න එතකොට ඔබගේ ස්ථාවරත්වයක් ඇතුළු තේ රාෂ්ට්‍රකය තුළ අයහපත් ප්‍රතිඵල ටික ගොඩාදුරට අවම කරන් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් නිදා නොඉඳ ලෑස්ති වෙන්න ඕන ඒකට. ඒ නිසා පුළුවන් තරම් ඉදිරියට යන්න නම් හැමදේම බාධක දුරු කරගෙන යන්න ඕන. එහෙනම් ඒකට ප්‍රබලම ගැටලුව තියෙන ප්‍රබලම බාධකය තමයි ශරීර සෞඛ්‍ය කියන මේෂ ලග්නිමියන්ට. එහෙනම් ගොඩක් සැලකිලි මතන මේ මැයි මාසේ විතරක් නෙමෙයි ඉදිරියටත් මේ ශරීර සෞඛ්‍ය ගැන වැදගත්ව කතා කරනවා, කතා කළ යුතුම තත්ත්වයක් තියෙනවා. එසම මේෂ ලග්නිමිය ප්‍රවේශම් වෙන්න. ඒ වගේම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔය දැන් මේ උෂ්ණ අධික කාල සීමාවක් නිසා, උෂ්ණත්වය වැඩි කාල සීමාවක් නිසා, රස්නේ වැඩි කාල නිසා විශේෂ වශයෙන්ම සමේ රෝග ඇති වෙන එක දැන් දාඩිය බිබිලි දාන එක සාමාන්‍යයෙන් ගත්තොත් රටේ බහුතරයකට ඒක තියෙනවනේ. ඒ තත්ත්වෙ නෙමෙයි දාඩිය බිබිලි දැම්මත් ඒව ටිකක් ඔබට ඒක රෝග තත්ත්වෙ උත්සන්න වෙන්න ඒ දේවල් ටිකක් පස්සේ යම්කිසි ආකාරයකින් ඔය
තුවාල දද කුෂ්ට පව ඇතිවෙන හේතුකාරණ ඇද නිසා සමේ රෝගවලින් ප්‍රවේශං විය යුතුම කාලය මේෂ ලග්න හිමියෝ මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලෙ නොවේ මාසෙ විතර පමණක් වළංගු වේව නෙමේ මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න ජීවිතේ හැම ප්‍රශ්න මුහුණ දෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේක කරන්න උත්සාහ කරන්න. සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම්කිසි ආකාර තැම්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලාවන වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතුරා අමාමහනි බුදු පියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්ලන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්ලන්න. ඔබ අන්‍යාගමිකෙන්න ඒ ඔබගේ යම්සියාකර දෙවියන්ට පහන දල්ලන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වල ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් ආම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන. මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 4 තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්න. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමින් ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුල හැබැයි පුළුවන් නම් මේ බ්‍රහස්පති දවසේ මේ දේවල් කරද්දි ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත් මේ தත්ත්වය තුල. මස්මාංශය වැලකෙසින්න උත්සාහ කරනවන. ඒ වගේම මේ බ්‍රහස්පති දවසේ විතර නෙමෙයි ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කළාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතුව ආකාරයේ ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ නිවැරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර රුකමිව බන්ධනාන් මෘත්‍යෝර් මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතයට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතයට යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දි ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවි. මේ ඉතාමත්ම බලගතු මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහ දෙයක් ඔබ පැටලවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත්වේවි. ඒ නිසා එයයි විය යුත්තේ ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසංවිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡේද තුළ. ඔබට මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවා. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා ඔය පහන් පූජා කරලා කරන් ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ.
සතියක් දෙයක් ඇද්දි ඔක මගේ හැරෙනවා. ඒ නිසා උදෑසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පොඩක් නැගිට්ටා. ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්තා, මෙන්න සූටි වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි. වසර ගාණක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත් මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේ මේ වගේ කාලයක් කියලා නේද. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය, විද්‍ය හරි අතිශයෙන් විද්‍යාත්මක සංසිද්ධිය. නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදුම වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි, ඒවට මුලින් ගණන් ගන්න එපා, ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයි. අමාර දේවල් අහිමි වේවි, ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසාවෙම. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ, මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන්න එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනිදා මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරනවා. ඉස්සර සන්රයිස් කියලා ටයිප් කරත් කවන්න සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා. ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයාගන්න පුළුවන්. ඒ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට එකමර කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් අය නාන්න, පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන. බුදු පහන දැලන බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාරයට කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එම් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ වියහේදම් ඔබ බලාපොරොත්තු වෙන විදිහට අස්තමේන්තුගත වියදම් මොනවාද, ආහාර පාන සඳහා ගමනාගමනයට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෑකද කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය අස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභව නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියදහිදන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්තම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විතරට වල ඉන්නට පේන්නේ ඒ කමන්නේ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවිය නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා, මන්ත්‍රයක් තියෙනවා. ඒක කියන්න ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්ය දේවයන් නමස්කාර කරන. මොකද මේ සූර්ය දේවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙයක්ම දෙන. අපි මොකද ගහක් ගලාගත විද්‍යාත්මක පිළියරන් තියෙන මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා, මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන. අපට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්ය දේව වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා
මට අසනීප හැදිල රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්. අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්. නැත්නම් මේ රටේ ලෝකෙ වෙන දේවල් අනුව මොනවා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්. නැත්නම් මොනයම් හෝ කාරණාව මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්, කුඩා ඇහැට නොපෙනෙන ජීව වෙන්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ මාසය තුළ කුසගින්න නිමේවා. ජීවිතේ ජීවත් වීමට ඒ තත්ත්වය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේක මහා බලවත්ද? සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙවෙ මුලින් අහද්දි. හැබැයි කරපු අය දන්නවා මේ දේ තුල තියෙන මහා ධනාත්මක භාවය, ජීවිතේ රෙන සැලසුම, මේ මාසය තුල සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න, ජීවිතේ දිනන්න, මේ හැම දේ තුලම ඔබට ජයග්‍රහණය අත්කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි, නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා, වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම්කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 වෙනකම් වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ, ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට, අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමන්නේ, අහිංසක සතෙක් ගෙදර ඉන්න සතර දිලඩ නැහැ, හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ, කුරුල්ලෙකුට හරි කමන්නේ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවනම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමන් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය, ඒක යහපත්ම තත්ත්වය. ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත්, අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත්ු දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතේ දිනන්න මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න. ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවන්ට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ওই අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලිකය විශේෂයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න ඔබට ශිව දෙවියෝ ඔබ අදහන්න ඇතිද වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද, විශ්ව ශක්තියේ බලය ඔබ තුළට, ඔබේ මනසට, ඔබේ ඕරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවසවල රාත්‍රී 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නම් නිර්මාංශ වෙන්න ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් නම් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගම මුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම මෙහපත්. තයි වගේම සබස්තිමනතු පාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම මෙහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම්වල මොන අසුබෙ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්‍රව තිබ්බත් ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සීයා ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මානස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන ඕනෑම තැනක පර්ස් එකේ වාහනේ නිතර ඔය කියපු වර්ණ
අනිවාර්යෙන්ම ඔබේ ඇස ගැටන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තත ඕරායක ධනාත්ම කරගන්න හැකි ආපවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුළත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතයට ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක් තියෙන පටිලි සාගතකම් ගැටලු නිරාකරණ වෙලා හැකියාවක් උදා වේවි. ඕක තමයි ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ ගොඩ දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මැයි මාස 2 වෙනිදා 3 වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න, ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ. ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුව සිද්ධ කරන්න ඒක හොඳ නම තියන්න. තමන් කෙරෙහි පමණක් විශ්වාසය තියාගෙන තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැමදේම යහපතක් වෙනවා වෙනවමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැනේ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන්න ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහු වෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟන්න. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කොට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුලත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දී ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ தත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න ඔබ දිනනවා. බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.